ශ්‍රීලංකා කණ්ඩායම ටෙස්ට් තරඟවල ලබා ගන්න සීවෙන් ජයග්‍රහණේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ලබා ගන්න සමත් වෙන්නේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් දෙවෙනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණයත් එක්ක මේ ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා නායකයා කියලා තිබුණේ තමන්ගේ කණ්ඩායම වාර්තා බලාගෙන සෙල්ලම් කළේ නැතත් වාර්තා තියන්න පුළුවන් වීම ගැන ලොකු සතුටක් තියෙනවා කියලා. ඇත්තටම වාර්තා බලාගෙන අපි සෙල්ලම් කරන්නේ නැහැ. කොහොමුණත් සීවෙනි ටෙස්ට් ජයග්‍රහණේ ලබද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්න ලැබුණු අවස්ථාව ගැන ලොකු සතුටක් තියෙනවා. තරගාවලිය දිහා බලද්දී අපට සතුට වෙන ගොඩක් දේවල් තියෙනවා. අපේ ප්‍රතිකරුවන් වගේම පන්දු යවන්නනොත් කණ්ඩායමක් විදිහට තරගයේ ජයග්‍රහණයට කණ්ඩායම අරගෙන ගියා. මම හිතන්නේ ප්‍රතිවාදීන් කවුරුණත් කණ්ඩායමක් විදිහට එකතු වෙලා සාර්ථක වීම හොඳ දෙයක්. අයර්ලන්ත කණ්ඩායම ලකුණු 492ක් ගැහුවට පස්සේ අපිට ඕන වුණා ලකුණු 700ක් ගහලා එයාලට පීඩනයක් එල්ල කරන්න. ඉතින් මටත් නිෂාන්ටත් හොඳ ආරම්භයක් දෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ කුසල් හොඳ ඉනිමක් සෙල්ලම් කළා. ඇන්ජලෝ වේගෙන් ශතකයක් ලබා ගත්තා. ඒ එකතු එක තමයි අපිට තරගයේ ආපහු අපේ පැත්තට ගන්න පුළුවන් වුණේ. ප්‍රතිකරු වගේම පන්දු යවන්නොත් තමගේ උපරිමයේ කණ්ඩායමට දුන්නා කියලා තමයි දිමුත් කියන්නේ. මම හිතන්නේ ප්‍රභාත් හොඳටම පන්දු යවුවා. රමේෂ් අවසන් ඉනිමේ කඩලු පහක් අරගෙන රිද්මයට ආවා. විශ්ව අසිත දෙන්න ගාල්ලි වේග පන්දු යවන්නෙක්ට දෙන්න පුළුවන් උපරිමය දුන්නා. අසිත පන්දු යවපු විදිය එක්ක අයර්ලන්ත ප්‍රතිකරුව ලොකු පීඩනයකින් බාර දෙන විදිය තමයි දැක්කේ. නායක දිමුත් තමගේ නායකත්වය වෙනත් කෙනෙක්ට ලබා දෙන එක ගැනත් මදුෂ්කගේ අනාගතය ගැනත් කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම හිතන්නේ අපේ කණ්ඩායමේ ප්‍රතිකරුවන්ට ස්ථාවර වෙන්න ස්ථිර තැන් තියෙන්න ඕන. මම හිතනවා අංක 3 දැන් කුසල් ස්ථාවරයි. මදුෂ්ක සෙල්ලම් කළ විදිය ගොඩක් හොඳයි. එයාගේ තාක්ෂණයේ වගේම පහරවල් බලද්දී අනාගතයේ ශ්‍රී ලංකාවට හොඳ වැඩක් ගන්න පුළුවන් ප්‍රතිකරුවෙක් බවට මදුෂ්ක පත් වෙයි. මම නායකත්වය අතහරින එක ගැන කල්නුත් කතා කළා. මම කැමති අපේ කණ්ඩායමේ තවත් ප්‍රවීණ ක්‍රීඩකයෙක්ට ඒ වගකීම දෙන්න. අපිට නායකත්වය දෙන්න පුළුවන් ජ්‍යෙෂ්ඨයෝ 4ක්ම ඉන්නවා. ඒ එක්කෙනෙක්ට නායකත්වය ලැබෙයි. ওই විදිහට තමයි ශ්‍රී ලංකා නායකයා සාර්ථක තරගාවලියකින් පස්සේ අදහස් දක්වලා තිබුණේ. ඔයාලා හිතන්නේ දිමුත්ගෙන් පස්සේ නායකත්වය කාට ලැබෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.